රාජ්‍ය වත්කම් ප්‍රතිස්ථාපන ආයතනයක් පිහිටුවීම ජාතික චනබලවේගේ රජයක ප්‍රමුඛ අරමුණක් ලෙස දැක්වෙනවා. මේ කාරණය කඩිනම් කළ යුතු එකක් බවට පත් වී තිබෙන්නේ චෝදනාවලට ලක් වූ වන්ව අවභාවිත කළ රාජ්‍ය තේපල යලි අත්පත් කර ගැනීම කියන කාරණය උපහාසයට ලක් කර තිබෙන හින්දායි. රටවල්වල සංගවා තිබෙන සොරකම් කළ ධනය යලි ලංකාවට ගේන ලෙස චෝදිතයින්ම ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් ජනපතිට කියනවා. ඒක හුදු කීමකටත් වඩා අභියෝග කිරීමක් විදිහටයි පේන්නේ. මහජන මුදල් යටිමඩි ගැසීම පිළිබඳ චෝදනාවලට ලක් වූවන් එවැනි වරදක් කරලාම නැත්ද? එහෙමනම් තමන්ගේ පෞද්ගලික ධනයෙන් වෙහෙර විහාර හදන්න රටේ පොදු පුරවැසියන්ටත් පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ වැඩ රට පාලනය කරපු දේශපාලකයන්ට සහ ඒ අයගේ දූපතුන්ට පමණක් පුළුවන් වෙලා මහජනයාට බැරි වුණේ ඇයි? දේශපාලකයන් සොරකම් නොකර සාධාරණ ඉපැයීම් වලින් කුවේර ජීවිත ගෙවනවා නම් මහජනයාටත් ඒක පුළුවන් වෙන්න ඕනේ. ඒත් ඇත්තම තත්ත්වය තමයි මහජනතාවට රොටි සහ කටුකන්න විතරක් ආදායමක් ලැබීම. මහජනතාව කන්නේ කරෝල නෙමෙයි, කරෝල කටු. ඔවුන් කරවල කටු හොද්දයි බතයි කනකොට ඔටුන්න හිමියයි කියාගෙන සිටි කුමාරවරු තම බිරින්දෑවරුන්ට දියමන්ති මාල අරන් දෙනවා. ආණ්ඩුව නුදුරු අනාගතයේදී කළ යුතු වැදගත් දෙයක් තමයි ඉකුත් පාලන වකවානුවල ගත් ණය පිළිබඳව විගණනයක් කිරීම. විශේෂයෙන් ණය අරගෙන කළ සංවර්ධනය ගැන වෝහාරික විගණනයක් සිදු කිරීම අත්‍යවශ්‍යයි. වෝහාරික විගණනයකින් ඩේසි ආච්චිට පැනල යන්නත් බෑ. ඩේසි ආච්චිගේ කොල්ලන්ට පැනල යන්නත් බැරි වෙනවා. දූෂණ, වංචා, අල්ලස් පිළිබඳව මහජනයා දැනුවත් කරන සහ ඒවා ගැන මහජනයා බලගැන්වීමේ ව්‍යාපාරයක් නුදුරේදීම ස්ථාපිත කෙරෙනවා. ඒකට සියලු පුරවැසියන්ගේ සහයෝගය අත්‍යවශ්‍යයි. හදබස වියමන විමලනාත් වීරරත්න.